2021 LPL තරගමාලාවේ අවසන් වටේ තරඟ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අවසන් වටේ තරඟ මෙන්ම අවසන් මහා තරගයත් පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වන අතර ඒ සඳහා කොලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම, ජෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් ගැඩියටර්ස් කණ්ඩායම මේ වන විට ගාලු පුරවරයට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම ඔවුන් පුහුණුවීම් වල නිරත වන ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ අතර එලිමිනේටර් වටේ තරඟය දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කොලඹ ස්ටාර්ස් කණ්ඩායම අතර අද සවස 4ට පමණ ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම ක්වොලිෆයර් 1 තරඟය ජෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් ගැඩියටර්ස් කණ්ඩායම අතර අද රාත්‍රිය 8:30ට පමණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කැන්ඩි වොරියස් කණ්ඩායම සමගින් පැවති අවසන් එක් දින තරඟයේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක් වුණා. මේ වන විට ඔහු පුද්ගලික රෝහලක ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ එය පිටකොන්දේ ආබාධයක් බවයි. ඒ අනුව අද සවස 4ට පමණ කොලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙන එලිමිනේටර් වටේ තරඟය දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායක දසුන් ශානකට අහිමි වන බවටයි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ. ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්ව හිමි වී ඇත්තේ එම කණ්ඩායමේ කඩුරු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හටයි. එමෙන්ම දසුන් ශානකගෙන් හිස්වන ස්ථානය සඳහා බොහෝ දුරට සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන බවටයි වාර්තා වන්නේ. කොලඹ ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේ ජය හිමිවන්නේ කාටද? අපට කමෙන්ට් කරන්න. මෙවැනි පෑම් පෑ අලුත් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න ලංකන් ක්‍රිකට්ව subscribe කරලා එහා පැත්තේ තියෙන සීනුවත් නාද කරන්න. ලංකන් ක්‍රිකට් එනවා අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන්.